Hi guys, welcome back to my channel. අද වැස්ස දවසක්. ඉතින් මං හිතුවා අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම අද මට මේ උදේ පාන්දරම ඔඩර් එකක් ආවා. ඔඩර් එකක් කියන්නේ මම ඔඩර් කරපු එකක්. මම මේක එනකම් මාසෙල් දැන් එකමාරක් තිස්සේ බලාගෙන හිටියා. මෙන්න මේ මැෂින් එක මම ඔඩර් කරා ළමයි. මේක මේ අක්කගෙන් ගත්තේ මම VNG බ්‍රෑන්ඩ් එකේ හෙයා ස්ට්‍රේට් මැෂින් එකයි හෙයා කර්ලින් මැෂින් එකයි. ඉතින් මේ මැෂින් දෙකම හොඳයි කියලා අක්ක කිව්ව, ගොඩක් හොඳයි කියලා. මේ පාවිච්චි කරද්දි හැමෝ ගොඩක් අය යාගෙන් අරගෙන තිබුණා. ඒ පරිදි මමත් යාගෙන් ගත්ත මම දන්න කෙනෙක්. මට මේක දැන් ට්‍රයි කරලා බලන්න ඕන. දැන් වෙලාවක් නෑ ළමයි, මම පොඩ එළියට යන්නත් එක්ක ඉන්නේ. මම ඒ වෙලාවට ට්‍රයි කරලා ඔයාලට පෙන්වන්නම් කොහොමද කියලා මේකෙන් මේ ස්ට්‍රේට් වෙන්නේ කර්ල් වෙන්නේ එහෙම කියලා. හරි, දැන් උදේට කන්න ඕන. මට හිතුණා දැන් වැස්ස නිසා මේ රාමෙන් එක හදාගෙන කනවා කියලා. අපේ ගෙදර ගෑස් එක ඉවරයි. දැන් ඉතින් දල්ලිබ්බේ තමයි උයන්න වෙන්නේ ගෑස් එක ගේනකම්. මේ රාමෙන් එක මාර රසයි. මේක අර සැර එක කොරියන් රාමෙන් එක. ඒකටත් එක්ක හාෆ් බොයිල් එකක් හදාගත්තා. එකගනම් පොඩක් චොර වුණා. කපන්න ගිහිල්ලා ලස්සනට කපන්න ගිහිල්ලා එක මේ කැඩුන මගෙන්. හරි, උදේට කාලා මම අද ජිම් එකට යනවා කියලා හිතුවා. අද මුල් දවස නිසා පොඩක් අර මහන්සි ගතියක් එහෙම තියේවි. ඒත් මම දැන් කලිනුත් ගියා ජිම් එකට යනවා කියලා ගිහිල්ලා දවස් දෙකක් යනවා ආයෙ යන්නේ නැතුව ඉන්නවා. ඔහොම තමයි කරේ. දැන් මම මේ පාර ෆුල් ගට අරගෙන මේ දැන් නම් දිගටම යනවා කියලා හිතාගෙන අද යනවා. මේ ෂර්ට් එක මම වගේ 3 දෙනෙක් විතර දාන්න පුළුවන් ෂර්ට් එකක්. මම පොඩ ලොකුවට ගත්තා. මේ මොකද නැත්තම් අමාරුයි. අර දාඩි දාද්දි හැම මට ෆිට් එකට නම් ඉන්න අමාරුයි. මේ පාර මේ කලින් එක්සයිස් කරනවට වඩා ගොඩාක් අමාරු වුණා. ඒ කියන්නේ මම කලිනුත් ජිම් ගියානේ. ජිම් දවස් දෙකක් වගේ ගිහිල්ලා නතර කරනවා එහෙම කරේ. ඒ දවස්වල මට මෙච්චර මහන්සි නෑ මේ එක්සයිස් ටික කරන්න. ඒත් අද පට්ට මහන්සියක් තිබුණේ. මේ පාර මම එක්සයිස් ඔක්කොම ටික කරේ නැහැ. භාගයක් විතරක් කරලා ඉතුරු ටික හෙට කරමු කියලා ආවා. ඒ තරම් මහන්සි. ඔය නිකන් මේ අලි පැටියා වගේ ඉන්නේ. ඔන්න ඊට පස්සේ මම මේ මැෂින් එක ට්‍රයි කරලා බලන්න යන්නේ. කර්ලි මැෂින් එක නම් ට්‍රයි කරේ නෑ තවම. මෙන්න මේ නංගිගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරලා බැලුව පොඩ්ඩක් හොඳයිද කියලා. මැෂින් එක නම් හොඳයි ඇත්තටම. මේ ගොඩක්ම හීට් එක අඩු කරලා තමයි තියෙන්නේ. ඒත් ස්ට්‍රේට් වෙනවා හොඳට. ඉස්සරහට මම ඔයාලට කොණ්ඩේ හදලා හැම කරලා පෙන්නන්නම් මැෂින් එක කොහොමද කියලා. මෙයාට මේක කරලා දීලා දැන් මම යන්න ඕන ළමයි ඔයාලගේ ඕඩර්ස් බාර දෙන්න කුරියර් සර්විස් වලට යන්න ඕන. ඊට පස්සේ බඩු වගේ ඇත්තිනවා ඒව ගේන්න ඕන. ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරලා අපි ආව පොඩ්ඩක් වන් ගෝල් ෆේස් එක පැත්තට. අපි මේ ගේම් එක ප්ලේ කරන්න යන්නේ. එකයිද පුළුවන්? පහක් තියෙනවනේ. නිපාඩ කරවද? අරක කරකවන්න යවන්න විතර යවන්න විතර වටේට කරකවන්න බලන්න. හරි ගොඩක් පාස් කරන්න ඕන. තව ටික තව ටික පස්සට ගන්න ඕනේ. මෙන්න මෙයා ගත හැකි. That's
හිකරි. තව එකක් නැද්ද? තව කොයින් එකක්ද? මං ඒකට මේ මං වඩ කි කියට මේක ගමු කියලා හරිද? ඔව් ඒක. ඊට පස්සේ හරි ගියානේ. කරට වෙනවා. ඔය ඔක්කොම ටික ගන්න ලයින් එකක් තියෙන්නේ. මේ ඔක්කොම ටික අරගෙන. ඩඩේ කියන්නේ අන්න දෙලකට නෑ නේද සවහර කරා තෝ චුට්ටක් කියලා නේද නේද හරි හරි ඇහිල්ල දීලා චුට්ටක් දාගන්න ගන්න චුට්ටක් දාගන්න මේක බෑ මොන්නේ ඔය යා සුදු ගඩව වෙලා ඉන්නේ සුදු ටෙඩිය ගත්තා මම මුලින්ම ඒ ටෙඩිය ගන්න පුළුවන්ද කියලා බලබලා හිටියේ මොකද ඒ ටෙඩියගේ මේ කැරට් ගෙඩියකුත් තියෙනවා බඩේ අනිත් එක ලස්සන පාටක් රෝස පාටක් වගේ මම හිතේනේ කොහමරි ඌව ගන්න පුළුවන් වෙයි කියලා හැබැයි මම දැනගත්ත ඉතින් කොහේ මේ කවුරු හරි ටෙඩියක මට අරන් දෙනවා කියලා අන්තිමට ඉතින් ආස හිතුන ටෙඩියම ගත්තා ඊට පස්සේ අපි දැන් ආවා කැපචුන එකක් බොන්න අද දවසත් මාර මහන්සි කුරිය සර්විස් වලට ගිහිල්ලා අවු ඇවිදලා කරලා පට්ට මහන්සි දවල් වෙලා අපි දෙන්නව කන්න ඊට පස්සේ මම ගත්තා මොනවද ඩම්ප්ලින් එකක් ඊට පස්සේ ආරයා ගත්තා නූඩල් එකක් අපි දෙන්න මේක ෂෙයා කරගෙන කෑවා ඉතින් අතරම මාර රසයි ඩම්ප්ලින් එකට වඩා රසයි නූඩල් එක මට නූඩල් එකක් කන්න හිතුනේ නැහැ මේ මොකද මම උදේට රාවෙන් එකක් කාලා තමයි ගෙදරින් ආවේ ඒක නිසා මම ඩම්ප්ලින් ගත්තේ හැබැයි ඒක අවුලක් නැහැ මේ කෝඩ් දෙකෙන් කණ එක තමයි කරගන්න බැරි මට නම් ඒ කෝට් දෙකෙන් කව ගන්න බෑ අර නම් හුරු යගේ අවුලක් නෑ ෂේප් එකේ ගෑවා
ඊට පස්සේ අපි ගෝල් ෆේස් එක පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා හුලන් ටිකක් වැදලා කරලා විනාඩි 10ක් 15ක් ඉඳලා ඊට පස්සේ තින් ගෙදර ආවා. ගෙදර යන අතරතුරේදී පොඩි බඩගින්නක් ආවා. අපි අර හවස වගේනේ කෑවේ නූඩ්ල්ස් මේවා. ඊට පස්සේ ලොකුවට බඩගින්නක් තිබුණේ නැහැ. ඒ නිසා සුප් දෙකක් බිව්වා. මේක ළමයි මේ හොට් බ්‍රෙඩ් එකේ සුප් එක. හරිද බේරුවල? මේක මාරම රසයි. හරිද? මේක මේ බීෆ් සුප් එක. තව යාලගේ චිකන් සුප්, ඔය ස්වීට් කෝන් සුප් මෙහෙම තියෙනවා. මුස්ලිම් අයගේ බීෆ් සුප් එක මාරම රසයි. මම පෞද්ගලිකව දන්න දෙයක්, මට දැනුණ දෙයක්. හරිද? හැමෝටම කොහොමද දන්නේ? මුස්ලිම් අයගේ කෑම මාරම රසයි. හරිද? එයාලා හදන සුප්, වටලප්පම්, බිරියානි ඒ වගේව පට්ටම රසයි. ඊට පස්සේ ඉතින් රැවලා ගෙදර ආවා. හරිද? ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කරගෙන ක්‍රීම් ගාලා නිදාගන්න එක කරන්නේ. ඉතින් මේ කොටස මේ අද බ්ලොග් එකේ කොටසක් නෙවෙයි, ඊයේ බ්ලොග් එකේ කොටසක්. මම මේකට ඇඩ් කරා. මොකද අද වෙන්නේ මේ ටිකම නිසා. සහ ඊයේ බ්ලොග් එකේ මට මේ නම්බර්ස් දාන්න බැරි වුණා. එහෙම නිසා ගොඩාක් අය මැසේජ් දාලා තිබුණා. මේ මැසේජ් නෙමෙයි කමෙන්ට් කරලා තිබුණා. ඕඩර් කරන්න නම්බර් එකක් නැහැ එහෙම කියලා. ඉතින් මම ඒ නිසා ඊයේ බ්ලොග් එකේ මේ කොටස මෙතෙන්ට දැම්මා මේ නම්බර් එකත් එක්ක. කොහොමත් ඉතින් අද වෙන්නේ ඒ ටික තමයි. රැට ගෙදර ආවා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කරගෙන ක්‍රීම් ඇප්ලයි කරලා නිදාගත්තා. මේ තියෙන අපේ ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එක ළමයි. මේක මම දැන් අවුරුද්දක් එකහමාරක් තිස්සේ යූස් කරනවා. රිසල්ට් මාරම හොඳයි. ලස්සන කලයක් ගන්න පුළුවන්. සති 3ක් 4ක් වගේ කාලයක් යද්දි දවසෙන් දෙකෙන් සුදු වෙන්නෙත් නැහැ. ලස්සන ගෝල්ඩන් කලයක් තමයි එන්නේ. ඉතින් ඔයාලට මගේ කලයක පේනවා ඇති. මෙච්චර කලයක් මගේ තිබුණේ නැහැ ළමයි ඇත්තටම. ඔයාලට බලන්න පුළුවන් මම අවුරුද්දකට එකහමාරකට විතර කලින් දාපු වීඩියෝස් වල මගේ කලයක කොහොමද කියලා. ඇත්තටම එහෙම බලද්දි දැන් ලස්සන කලයකක් තියෙනවා. ඔයාලටම බලන්න පුළුවන් මේ මගේ චැනල් එකට ගිහිල්ලා පරණම් වීඩියෝස් බලන්නකෝ. යටටම ගිහිල්ලා පරණම් වීඩියෝස් බලද්දී ඔයාලට මගේ කලයක බලන්න පුළුවන්. ෆේස් ක්‍රීම් එකෙන් පුළුවන් ළමයි පිම්පල්ස්, පිම්පල් මාක්ස්, ඊට පස්සේ පිග්මන්ටේෂන්, ඊට පස්සේ ඔය අවුවට පිච්චිලා වගේ තියෙනවා නම් ඒවා, ඇස්සට කළු වෙලා නම් ඒවා නැති කරගෙන ලස්සන කලයකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි බොඩි ලෝෂන් එකෙන් පුළුවන් මූණට වගේම ඇඟටත් ලස්සන කලයකක් ගන්න. මම අර හැමදාම කියනා වගේ මූණ එක පාටක්, කකුල් එක පාටක් නැතුව මූණ වගේම අත් දෙකයි කකුල් දෙක බොඩි එකම ලස්සන කලයකක් තියාගන්න පුළුවන් අපේ බොඩි ලෝෂන් එකෙන්. ඉතින් ඔඩේ එකක් දාගන්න පුළුවන් මේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාලා. ඔයාලගේ අර දණහිස් කළු වෙලා වගේ නම්, ඊට පස්සේ වැලමිට වල කළු වෙලා වගේ නම් ඒවත් රිකව කරගන්න අපේ බොඩි ලෝෂන් එක ගොඩක් හොඳයි. ඊළඟට මේ තියෙන ෆියෝරි ලිප් බාම් එක. මේකත් මම රෑට ඇප්ලයි කරලා ඉවරලා තොල් දෙක විනාඩි 5ක් විතර මසාජ් කරලා තමයි නිදාගන්නේ. ලිප් බාම් එකත් ගොඩක් හොඳයි ළමයි. මේක මට නම් කන්න හිතෙනවා. ඒ තරම් අර ස්ට්‍රොබෙරි සුවඳක් එන්නේ. හරි ළමයි, එහෙනම් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බුත්සන්න දේ පිටවල හැමෝටම බයි බයි.